ආයිබෝන් පෙට්‍රෝක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. අද දවසේදීත් අපි ගේන්න යන්නේ අලුත්ම අලුත් බ්‍රීඩ් එකක්. ඒ තමයි මේ ජර්මන් ෂෝට් හෙයර්ඩ් පොයින්ටර්. ඉතින් මේගොල්ලෝ කඩිසර ප්‍රවේගකාරී. ඇත්තටම කිව්වොත් මේගොල්ලෝ ක්‍රීඩකෙක් කියලා කියන්න පුළුවන්. මෙයා පොයින්ටර් කියලා නමක් තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙයාව ඉලක්කයක්. ඉලක්කයක් දෙනොත් ඒ ඉලක්කේ ගානට හරියට විදියට කරගන්න මෙයාට හැකියාව තියෙනවා. ඉතින් ඒකේ සි රෑන්ක් එකේ අංක 11. ඒ කියන්නේ ලෝකේ ජනප්‍රියම බල්ලොන්ගේ අංක 11ට හිමි ස්ථානේ තියෙනෙත් මෙයාට තමයි. අද දවසේද අපි කරමු ජර්මන් ෂෝට් හෙයර්ඩ් පොයින්ටර් එක පෙටෝක් එක. මේ සුරදලුම් වෙනුවෙන් පෙටෝක්. තමයියේ ජර්මන් ෂෝට් හෙයර්ඩ් පොයින්ටර්. අද අපි ඇවිල්ලින සුපුරුදු පරිසරයකට ගෝකුලයල ගෙදරට. කොහොමද වෙනස්සල ජීවිතය? අයිබෝන් වරදක් නෑ, හොඳින් කටයුතු කරගෙන යනවා. මොනවද අලුත් තොරතුරු? අලුතෙන් කියන්නේ දැන් අපි දෙන්නගෙම මේ සත්තුන්ගේ පැටවු ඉන්නවා. මය ළඟ පොයින්ටර්ස් ලගේ ලීටර් එකක් ඉන්නවා. ඊට අමතරව ජර්මන් ෂෙපර්ඩ්ස් ලගේ ලීටර් එකක් ඉන්නවා. හේෂන් ළඟ ලැබ්‍රඩෝර් රිට්‍රීවර් ලීටර්ස් දෙකක් ඉන්නවා. ඉතින් එතකොට කාලේ යනවා තේරෙන්නේ නැහැ මේ දවස්වල ඒ තරමට කාර්ය බහුලයි. ඉතින් එජනේ අයිබෝන්. අයිබෝන් කොහොමද දීදී මේ විදේශීය මාධ්‍යයන්ගෙන් පවා පැසසුමට ලක් වෙච්ච ඉතින් ඒ තොරතුරු කොහොමද? තාමත් ප්‍රතිචාර ලැබෙමින් පවතින ඒ සම්බන්ධයෙන්. හොඳයිනේ. හොඳයි. ඉතින් අද අපි කරන් ඉන්නේ ජර්මන් ෂෝට් හෙයර්ඩ් පොයින්ටර් ලංකාවේ දකින්න අඩු. ඒ වගේම ඩොග් ෂෝ වලට දැම්මද? ඩොග් ෂෝ සර්. ඩොග් ෂෝ වලට දාපුවෙත් මේගොල්ලොම තමයිනේ. ඔව්. ඉතින් මේගොල්ලෝ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. කොහොමද අපි මුලින්ම කියන්නකෝ කොහොමද මේ නම වැටුනේ? නම වැටෙන හැටි පැහැදිලි කරනවා නම් ජර්මන් ෂෝට් හෙයර්ඩ් පොයින්ට්, ඒ කියන්නේ ඒකේ කොටස් කීපයක් තියෙනවා. පොයින්ට් කියන වර්ගයට තමයි මේගොල්ලෝ ඔක්කොම අයිති වෙන්නේ. පොයින්ටර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ පොයින්ට් කියන නම මේගොල්ලන්ට එන්න හේතුව තමයි මේගොල්ලෝ දඩයමට ඉලක්කය ගන්න විදිහ. ඔයගොල්ලන්ට අර මේ රූපෙන් පේන විදිහට ඒගොල්ලෝ අර කකුල නවලා ඒ පොයින්ට් කරන විදිහ අනුව තමයි ඒගොල්ලන්ට පොයින්ට් කියලා වැටලා තියෙන්නේ. ඊට අමතරව මේක අර ඔරිජින් එක ජර්මනිහිඳ ජර්මන් කියලා වැටලා තිනවා. ෂෝට් හෙඩ් කියලා වැටලා තියෙන්නේ මේගොල්ලොන්ගේ කෝට් එක ගොඩක් ෂෝට්. මේගොල්ලොන්ගෙම ජර්මන් වයර්ඩ් හෙඩ් පොයින්ට් කියලා જાතියක් ඉන්නවා. ඒගොල්ලොන්ගේ මේ කෝට් එක මීට වඩා දිගයි. මූණෙත් පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. ඒ අනුව තමයි මේගොල්ලන්ට ජර්මන් ෂෝට් හෙඩ් පොයින්ට් කියලා වැටලා තියෙනම. අර ඉලක්කය ගැනීමත් එක්ක තමයි මේ තමයි මේ පොයින්ට් කියන නම වැටලා තියෙන්නේ. අර චීටර් කෙනෙක් ඉන්නවා අය. ඔව්. කොහමද ඉතින් ඒක තමයි මේගොල්ලන්ගේ නම වැටිච්ච විදිය. අපි කතා කරමු දැන් මේගොල්ලන්ගේ ඉතිහාසය සහ මේගොල්ලන්ගේ නිජ භූමිය. මේගොල්ල ඉතිහාසය ගත්තොත් 19 වන සියවසට විතර පැරණි ඉතිහාසයක් තියෙනවා. 1880 විතර තමයි මේගොල්ලෝ ගැන ලියවිලා තියෙන්නේ මේ බ්‍රීඩ් එක ගැන ජර්මනියේ. එතකොට ප්‍රධාන වශයෙන් එවකට ජර්මනිය හිටපු සුනකින් වර්ග පහක සංයෝජනයකින් තමයි මේ පොයින්ටර්ස් කියන විශේෂයෙන් මේ ජර්මන් ෂෝට් හෙයර් පොයින්ටර්ස් කියන වර්ගය බිහි වෙන්නේ. දැන් මේගොල්ලන්ගේ කෝට් ගැන කලර්ස් ගැන කතා කරොත් මොන මොන කෝට් කලර්ස් තියෙන්නේ? මේගොල්ලන්ගේ ප්‍රධාන වශයෙන් කෝට් කලර්ස් 8ක් විතර තියෙනවා. එතකොට පාට පමණක් නෙමෙයි මේගොල්ලන්ගේ මේ මේ රෝන් එක හා ලප පිහිටන ආකාරය අනුව තමයි වෙනස් වෙන්නේ. සම්පූර්ණ ලිව කලර් අය ඉන්නවා. දැන් මේ මෙයාගේ ඔළුවේ තියෙන පාටටම මුළු ශරීරයේම මේ පාට පොයින්ටර්ස් ලයි ෂෝට් හෙයර් පොයින්ටර්ස් ලයි ඉන්නවා. ඊළඟට ඔළුව සහ වලිගයේ යම් කොටසක් විතරක් ලිව කලර් තියලා දැන් මෙයාගේ වගේ මුළු ඇඟේම රෝන් එක තියෙන වර්ගය ඉන්නවා. ඊට අමතරව දැන් මේගොල්ලෝම ගත්තන් පස්සේ මේගොල්ලෝ මුලින්ම නම් දෙක කියමුකෝ. මෙයා අපි
ශැගි මෙයාගේ දැන් අපි දැන් වෙලා තියෙන අපි ගෙදරට පාවිච්චි කරන නම සහ දැන් අපි මෙයාට ජෙනි කියලා පාවිච්චි කරන්නේ. නමුත් එයාගේ ඔෆිෂියල් නේම් එක ඩියලව්. ඩියලව්. මෙයා ටර්ෆ් ඔෆිෂියල් නේම් එක. නමුත් අපි මෙයාට කියන්නේ ශැගි කියලා. ඇ ශැගි. මෙයා ශැගි අර ජෙනි. ජෙනි. මාත් ඩිය ජෝනුත් ඉන්නවා දැන් නේද? මේකල තමයි මේ අද දවසේදී අපි කතා කරගෙන ඉන්නේ. ඉතින් කොහොම හරි දැන් ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේගොල්ලෝ ජර්මනියෙන් එන්නේ. ජර්මනි තමයි නිජ භූමිය වෙන්නේ. එතකොට මේගොල්ලෝ මෙහෙට ගෙනාවට පස්සේ මේ වෙදේකට මේ පරිසරයට පුරු කරගන්න පුළුවන්ද? දැන් අපි දැන් Google කරලා බැලුවා ලෝකයේ විවිධ පරිසරයන් පරිසර උෂ්ණත්ව තීන රටවල් වලට සහ විවිධ පාරිසරික ලක්ෂණ තීන රටවල් වලට අනුවර්තනය වීම සුනකින්ගේ අනුවර්තනය වීම ගත්තොත් ප්‍රධාන වශයෙන් ප්‍රධාන 10 වර්ග 10 ගත්තොත් පොයින්ටර්ස්ලා ඉන්නවා. අනික මේගොල්ලන්ට ටක් ගාලා අනුවර්තනය වෙන්න පුළුවන් මේගොල්ලන්ගේ කෙටි ලොම් සහිත කෝට් එක තියෙන හින්දා. ඒකින්ද මේ දැනට පිළිගැනීම තියෙන්නේ ලෝකයේ ඉක්මනින් වෙනස් දේශගුණික හා කාලගුණික හා පාරිසරික තත්ත්වයන්ට ඉක්මනින් හැඩගැහෙන්න පුළුවන් වර්ගයක් හැටියට තමයි ෂෝට් හෙඩ් පොයින්ටර්ස්. මේගොල්ලෝ අපි දැක්ක ගමන් තේරෙන මේගොල්ලෝ මාර කඩිසරයි. ප්‍රවේගකාරී, උද්වේගකාරී හරි කඩිසර බල්ල జాතියක්. එතකොට මේගොල්ලන්ට එක්සර්සයිසස් කියන එක අනිවාර්යම අත්‍යවශ්‍ය කාරණයක්. කොහොමද ඒක මේන්ටේන් කරන්නේ? එක්සර්සයිසස් වලින් කොහොමද යන්නේ? ඇත්තරම පොයින්ටර්ස්ලා හදන්නවා නම් ඉඩකඩ තියෙන්න ඕන. මොකද මේගොල්ලන්ට දවසකට ප්‍රමාණවත් පරිදි ව්‍යායාම ලැබෙන්න ඕන. මොකද හේතුව මේ බොහොම ක්‍රියාශීලී වර්ගයක් මේ. එහෙම නැතුව දැන් මේ වර්ගය ගොඩක් වෙලාට මේ කියන්නේ නැහැ හොඳයි කියලා. ඒ කියන්නේ දැන් ඉඩකඩ නැති නිවාසයක් ඇතුළත හෝ ෆ්ලැට් එකක වගේ තැනක මේගොල්ලන් හදන්න පුළුවන් වර්ගයක් නෙමෙයි. මේගොල්ලන්ට නිදාසෙ දුවන්න පනින්න දෙන්න අවශ්‍ය වර්ගයක්. ඊට පස්සේ මේගොල්ලන්ගේ තියෙන තවත් විශේෂ හැකියාවක් තමයි මේගොල්ලන්ට ඉතාමත්ම වේගෙන් දුවන්න පුළුවන්. මේ වේගෙන් දුවීමට අමතරව තව මොනවද තියෙන විශේෂ හැකියාව? ගොඩක් දේවල් තියෙනවා. කියන්නේ මේගොල්ලෝ හදන එකේ ඇඩ්වාන්ටේජස් ගොඩක් තියෙනවා. එතකොට එකක් ගත්තම දුවන්න පුළුවන් එක. එතකොට මේගොල්ලෝ හන්ටිං වලට යූස් කරන්න පුළුවන්. ඊට අමතරව මේගොල්ලන්ට සාමාන්‍ය උසක් පයින් අඩි 6ක් වගේ උසක් පයින්න කිසිම අපහසුතාවයකින් තොරව පයින්න පුළුවන්. ඒ වගේම ගත්තම මේගොල්ලෝ ලෙඩ රෝග අතින් ගත්තාම සෑහෙන නිරෝගී සුනකෙක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද ලෙඩ රෝග වලදීම ගොඩාක් මාඩුයි. එතකොට මේගොල්ලොන්ගේ ෂෝට් කෝට් එකක් තියෙනවා. ඉතින් එතකොට ඒක මේන්ටේන් කරන එක ගොඩාක් ලේසි. නාවන්න ඕන එක ගොඩාක් අඩුයි. මොකද අපිරිසිදු කම කියන එක වෙන්නේ නැහැ ගොඩාක්. මේ ඒකත් එක්ක අනෙක් එක විශේෂම දෙයක් තියෙනවා මේගොල්ලොන්ව ඉතාමත් පොඩි ට්‍රේනින් එකකින් අපිට හුරු කරගන්න පුළුවන්. ගොඩක් ඥානවන්ත බල්ලෙක්. ඉතින් ඒ වගේ ඇඩ්වාන්ටේජස් ගොඩක් තියෙනවා මේගොල්ලන්ගේ. සමේ කියනවා නේද මේ ක්වික් ටර්න්ස් තියෙනවා කියලා. ඔව්, ඒ කියන්නේ ගොඩක් අර වේගෙන් දුවන අයට මේ ඉක්මනට හැරෙන්න අපහසු මේකක් තියෙනවා. නමුත් මේගොල්ලන්ට ඒක නෑ. මේගොල්ලන්ට ක්වික් ටර්න්ස් ගන්න පුළුවන්. දැන් මේගොල්ලන්ට කන්න දෙන්නේ මොනවද? සාමාන්‍යයෙන් වේල් කීයක් දවසට දෙන්න ඕනේ? මොනවද මේ වගේ කඩිසර සුනකෙක් හදද්දී තියෙන්න ඕනේ? ඇති මොන හරි විශේෂ මොන හරි? විශේෂ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි වියලි ආහාර දෙන්නේ මේ ඒ කියන්නේ සුනකින්ට දෙන ආහාර අපි දවසට දෙපාරක් දෙනවා. එතකොට මෙයාගේ බර ප්‍රමාණය අනුව එතකොට දැන් සාමාන්‍යයෙන් කෑම වර්ග නිෂ්පාදනය කරන සමාගම් දාලා තිනවා. ඒ කියන්නේ ව්‍යායාම ප්‍රමාණය අනුව ආහාර වෙනස් වීම. එතකොට අපි වැඩිපුර ව්‍යායාම තින කෙනෙකුට දෙන ප්‍රමාණයන් තමයි මේ ඇයට දෙන්නේ. මේගොල්ලෝගේ ආයු කාලය ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 10 12 අතර වගේ කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේගොල්ලෝගේ බර ගත්තොත් පිරිමි සතෙක් සාමාන්‍යයෙන් රාත්තල් 55 70 අතර බර වෙනවා. ගෑනු සතෙක් සාමාන්‍යයෙන් රාත්තල් 45 60 අතර බරකින් යුක්ත වෙනවා. උස අතින් ගත්තොත් පිරිමි සතෙක් අඟල් 23ත් 25ත් අතර උසකින් යුක්ත වෙන්න ඕන. ගෑනු සතෙක් සාමාන්‍ය අඟල් 21ත් 23ත් අතර උසකින් යුක්ත වෙනවා. මේ කෝට් එක ඊළඟ කාරණේ තමයි ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන මේ කෝට් එක. ඕනම බල්ලෙක් කෝට් එක කොහොමද පරිස්සම් කරගන්නේ? දැන් ෂෝට් හෙඩ් පොයින්ට් කෙනෙක්ගේ කෝට් එක කොහොමද පරිස්සම් කරගන්නේ? ෂෝට් හෙඩ් පොයින්ට් කෙනෙක් ගත්තොත් ඇත්තටම මේගොල්ලන් නිතර බ්‍රෂ් කරන්න අවශ්‍ය වර්ගයක් නෙමෙයි. ඒකයි මේගොල්ලන් හදන්නත් ලෙහෙසි. මේගොල්ලන්ගේ ඔය ලොම් යන කාල ගත්තත් මේ විශාල ප්‍රමාණයක ලොම් අඩු වෙන්නේ නැහැ. ඉතින් නිතර බ්‍රෂ් කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපි දැන් අපි අනිත් සුනකෙන් ඉන්න හින්දා අපිත් එක්ක
අපි එංගොල්ලන්ට දෙනා වගේම මේගොල්ලන්ටත් ඒ කියන්නේ ෆිෂ් මේ සැමන් ඔයිල් දෙනවා. ඉතින් ඒකින්ද පරිස්සම් කරගන්න පුළුවන්. ඇත්තටම මේ ඒ ඇරෙන්න මේගොල්ලන්ට ලෙඩ රෝග වැළඳෙන්න තියෙන දැන් හේෂන් කිව්වා වගේ තියෙන අවස්ථාව අඩුヒින්ද මේගොල්ලන්ට දැන් අපිට අපිට එහෙම එක්ස්පීරියන්ස් එකක් නැහැ මේ මේගොල්ලා ගෙනාපු දවසේ ඉඳලා ප්‍රශ්නයක් ඇති කියලා නැහැ. දැන් මම බැලුවා සමහර රේටින්ග්ස් මේගොල්ලන්ට හම්බෙලා තියෙන. දැන් ගාඩ් ඩොග් කෙනෙක් හැටියට මේගොල්ලන්ට තියෙන රේටින්ග්ස් එච්චර ගොඩක් නැහැ. බයි වොච් ඩොග් කෙනෙක් හැටියට තියෙනවා. ඒ කියන්නේ වොච් ඩොග් කෙනෙක් හැටියට රේටින්ග්ස් වල යම්කිසි ලකුණු ප්‍රමාණයක් හම්බෙනවා කියන්නේ මෙයාගේ බුරණ සද්දේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අර දැන් අපිට ඇහැට කනට අහල පුරුදු මේ හඬවල් වලට වැඩිය ටිකක් වෙනවා. ඊළඟට අපි පොඩි බ්‍රේක් එකක් ගිහ වෙලාවේ අපි මෙයාගේ පුතාව ගැන ආවා මෙතෙන්ට පොඩි වලියක් වගේ එකකුත් තියන්න හැදුවා අපි දැන් ෂේප්. මේ කලින් ලීටර් එකේ කෙනෙක්. ඔව් කලින් ලීටර් එකේ කෙනෙක්. ලංකාවට පස්සේ 1 ලීටර් එකයි ගත්තේ මේගොල්ලන්ගේ. ඒ ලීටර් එකේ අපි තියාගත්ත පිරිමි පැටියා තමයි මේ. එයා තමයි ඩොග් ෂෝ එකටත් දැම්මේ. ඩොග් ෂෝ එකටත් දැම්මේ ආවා. රයිට් ඉතින් දැන් මේගොල්ලෝ මේ විදිහට ඉන්න ගමන් දැන් මේගොල්ලොන්ගේ කොහොමද ස්වාමියාට තියෙන ආදරය දැන් ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක්ට වඩා නැත්නම් ලැබ්‍රඩෝර් කෙනෙක්ට වඩා මේගොල්ලොන් කොහොමද තියෙන ආදරය? ඇත්තටම මේගොල්ලෝ ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ගේ දක්ෂතා තියෙන්නේ හන්ටිං සහ ඒ කියන්නේ එළියේ සහ වතුරේ ගොඩබිම හා වතුරේ ගුරුවස්තව නෙමේ එළියේ. එතකොට ගොඩක් වෙලාට දැන් ඒ ලෙංගතුකම ඇති වෙන්නේ එයා කරන ක්‍රියාකාරී දේවල් වලට ස්වාමයාගෙන් ලැබෙන දායකත්වයේ හිඳ මත තමයි. දැන් මේගොල්ලෝ කොහෙන්ද ගෙනාවේ සහ මේගොල්ලෝගේ ගණන් කොහමද? වැදගත්ම ප්‍රශ්නේ. අපි මේ ශගීවයි ජනීවයි තමයි අපි ගෙනාවේ. එදලා ගෙනකොට අපි පපිස්ලා හැටියට තමයි ගෙනාවේ. සර්බියා වලින් අපි ඉම්පෝට් කරේ. එතකොට අපිට එක්කෙනෙක්ට වියදම 1,300,400 අතර ගාණක් තමයි අපිට වියදම් වුණේ. දැන් අම්මයි තාත්තයි ගැන විස්තරේ කිව්වා කොහෙන්ද ගෙනාවේ ගාණ කීයද කියන විස්තරෙත් එක්ක. මේ තමයි ඒගොල්ලන්ගේ අලුත්ම ලිටේ එක. ගොඩේ කොහමද මේගොල්ලෝ විස්තර පොඩ්ඩක් කියමුකෝ. ඔව් දැන් මේගොල්ලෝ ජනවාරි මාසේ 29 වෙනිදා ඉපදිච්ච අය. දැන් මේගොල්ලන්ව මේ අලුත් කයිතිකාරය හොයලා දෙන්න කාලේ ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ලබන සතියේ ඉඳලා වගේ මේ අයව මේ අලුත් තැන් වලට යවන්න ඕන. මේ පාර ලිටර් එකෙත් ගිය පාර වගේම මේ හොඳම කලර්ස් ටිකක් තියෙනවා. ඒත් සුයි රෝන් එකයි මේ ලිටර් එකේ නම දෙනෙක් හිටියා. එක්කෙනෙක් මේ වෙනකොටත් අලුත් ගෙදරකට ගිහිල්ලා මේ ඉතුරු 8 දෙනාගෙන් 5 දෙනෙක් මෙතන බලන්න පුළුවන්. තව කට්ටිය ඉන්නවා අපේ ඉස්සරහ තවත් කට්ටිය ඉන්නවා. ඒ හින්දා ඔන්න ඔයාලට චාන්ස් එක තියෙනවා ජර්මන් ෂෝට් හෙඩ් පොයින්ට් එකෙක් ගන්නව නම් මේ ඉන්නේ පැටව් හොඳම කට්ටිය ඇවිල්ලා ගන්න පුළුවන්. ඉක්මනට එන්න ඉක්මනට ආවොත් විතරක් ගන්න පුළුවන් මේ. මීට අමතරව තව ඉන්නවනේ මේ ලැබ්‍රඩෝර්ස්ත් ඉන්නවනේ. මේ දවස්වල හීකන් ළඟ ඉන්න ලැබ්‍රඩෝර්ස්. මාළඟ ඉන්න ජර්මන් ෂෙපර්ඩ්ස්. ඒ කියන්නේ ජර්මන් ෂෙපර්ඩ් කට්ටියක් තියෙනවා ලැබ්‍රඩෝර්ස්ත් ඉන්නවා. ඒ වගේම මේගොල්ලොත් ඉන්නවා. ඉතින් ඔන්න ඇවිල්ලා ගන්න පුළුවන් ඕනම කෙනෙක් තෝරගෙන ගන්න පුළුවන්. ෆෝන් නම්බර් එක දානවා අපි. කතා කරන්න කතා කරලා එන්න බලන්න බලන්න ඇවිල්ලා ගන්න පුළුවන් වාට හොඳම පැටියා කවුද කියලා බලලා අද කරේ අපි ෂෝට් හෙඩ් පොයින්ට්. ඉතින් ෂෝට් හෙඩ් පොයින්ටර්ස් පැටව තමයි මේ ඉන්නේ. මෙතන ඉන්නවා පැටව එක ඉන්නවා 5 දෙනෙක්. 5 දෙනාට අමතරව ඉස්සරහා ඉන්නවා තවත් කට්ටිය. ඉතින් ඇවිල්ලා ගන්න ෂෝට් හෙඩ් පොයින්ටර්ට නැතුව වෙන කෙනෙක් ගන්න ඕන නම් ඒත් ඉන්නවා. ඒත් ටග්ගාල එන්න කෝල් එකක් දෙන්න. කෝල් එකක් ඇවිල්ලා ටග්ගාල අරගෙන යන්න පුළුවන් අලුත් ගැදරට දෙන්න. මෙයන් මේගොල්ලම ලේස්ති කරලා ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි අද අවශ්‍යදී පැටව කැත් එක එකතුනාට. Thank you, Ajane. ඉතින් අද දවසේදී අපි කිව්වේ AKC rank එකේ අංක 11ට ප්‍රසිද්ධම ජනප්‍රියම බලු විශේෂය තමයි German short haired pointer. අපි කරපු කට්ටියගේ අලුත්ම ලීටේගේ පැටියෙක් තමයි මේ ඉන්නේ. ඉතින් ගන්න කැමති කට්ටිය කතා කරන්න දැම්මම නම් එක දානවා අපි. ක්‍රීඩාවට කැමති කට්ටියටත් ඔන්න අවස්ථාව තියෙනවා මේ වගේ කඩිසර හුරු බුහුටි පොරතලේ කඩන්න. ඉතින් ඒකත් එක්ක අපි අදට ගිහින් එන්නම්. ඊළඟ සතියේ තවත් අලුත් කෙනෙක් එක්ක ප්‍රෝග්‍රෑම් එක ආරගෙන එනකම් මේ සුරදලුන් වැඩුවෙන් පෙටෝ.